ඉදිරි වසර 25 සඳහා වූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සහ අදාළ ප්‍රතිසංස්කරණ යෝජනා සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනිකොමිටුවක්පත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජනාධිපතිවරයා අගමැතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් සමාජිකයින් දස දෙනෙකුගෙන් සමන්විත එම අනුකොමිටුවපත් කිරීමට නියමිතව තිබේ. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව කැබිනට් මණ්ඩලය විසින් එය අනුමත කර තිබේ. රටේ ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීමේ ක්‍රියාවලිය අතරතුර කඩිනමින් ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතු ප්‍රධාන අංශයක් ලෙස රජය විසින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ හඳුනාගෙන ඇත. ඒ අනුව අදාළ සියලු පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කෙරේ. මැයි මස පළවනදා සිට ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4කට වඩා වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම සීමා කර තිබේ. නාගරික සංවර්ධන අධිකාරියේ පනතේ විධිවිධාන අනුව රෙගුලාසි පැනවීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙමින් එම තීරණය ගෙන ඇත.